අපි චීනේ තානාපතිතුමාට අපි කනගාටුව ප්‍රකාශ කළා. On May 27 the cabinet meeting approved the proposal of procuring 1.5 crores doses. ඒ කියන්නේ කෝටි 1.5ක්. ඒ කියන්නේ මිලියන 15ක්. Doses of Sinopharm vaccine from China. An official of the cabinet division at a briefing told journalists that the government is going to procure each dose at $10. අර මං කලින් කිව්ව එක. මේ 27 වෙනිදා මේ ගනුදෙනුව මිලියන 15ක් එකක් ඩොලර් 10 ගානේ වැක්සින් චීනෙන් ගත්ත සයිනෆාම් ගත්තයි කියලා පහුගිය කැබිනට් මණ්ඩලයේදී අනුමත කරපු කැබිනට් තීන්දුව දැනුම් දීමේදී ඒකේ කැබිනට් මේ නිලධාරියෙක් මේක මාධ්‍යයට ප්‍රකාශ කරා. After the news was published on different media outlets, the official of the ministry said the price has not been approved yet. නමුත් මේක හැමතැනම එළිදරව් වුණාම අමාත්‍යාංශය කිව්වා එහෙම දෙයක් නැහැ කියලා. Later Professor Abdul Bashar Mohammed Khurshid Alam, Director General of Directorate General Health Services said they have sent a letter to the Chinese embassy where they expressed regret over the matter. නා සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් වරයා ලියුමක් යවලා තියෙනවා. මේ ඊට පස්සේ චීන තානාපති කාර්යාලයට මේ පිළිබඳව කනගාටුව ප්‍රකාශ කළා. Professor Khurshid told Channel 24 We did not disclose the price of the vaccine willingly, but it was somehow disclosed. We have sent them a letter. They are yet to give any reaction. Mahacharya Khurshid, Mahacharya Khurshid, අපි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් වරයා කියනවා අපිට අපි මේ මිල එලිදරව් කරේ නැහැ උවමනාවෙන්. නමුත් දැන් කොහොම හරි ඒක එළියට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා මේ පිළිබඳව අපි ඒගොල්ලන්ට ලියුමක් යවලා තියෙනවා. ඒගොල්ලන්ගේ ප්‍රතික්‍රියාව තවම අපි දන්නේ නැහැ. මෙන්න බලන්න. දැන් මේ මෙතන ඇයි මේවා එලිදරව් කරන්නේ නැත්තේ? ඒ කියන්නේ නියම මිල එලිදරව් කරන්නේ නැහැ. මොකද අනිත් කට්ටියට කොමිස් වලට කොමිස් එක්කව් කරලා දෙන මිල එතකොට අහු වෙන නිසා. ඒගොල්ලන් අහු වෙන නිසා. ඒක හින්දා තමයි මේ මිල එලිදරව් කරන්නේ නැත්තේ. නැත්තම් ඖෂධ සමාගම් වල සාමාන්‍යයෙන් අනිත් ඒවාට වඩා ඖෂධ සමාගම් ගනුදෙනු කරන්නේ බොහොම විනිවිද කරන්නේ. ලෝකේ ඒ වගේ වැදගත් තත්වයක ඖෂධ සමාගම් තාම තියෙනවා ප්‍රසිද්ධ ඖෂධ සමාගම් සියල්ලම. ඒගොල්ලෝ බොහොම විනිවිද කරන්නේ නැහැ. ඒගොල්ලන්ගේ එක මිලයි තියෙන්නේ. ඒගොල්ලෝ මේ මිල එලිදරව් කරනවා ඕනම කෙනෙකුට. ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකට ගියාම අන්තර්ජාලයෙන් බලාගත හැකි මේ මිල කොච්චරද? ඒවා ඒ ඖෂධ පිළිබඳ සියලුම දත්ත ටික බලාගත හැකි. දැන් මේකේ මොකද්ද ඇත්ත තත්වය? මොකද උනේ මේ? මේ වැඩිපුර ගන්න. දැන් රජයක් රජයකට විකුණන්නේ ඩොලර් 10ට. ඒ කියන්නේ රජයක් රජයකට මැදිහත් වෙලා තමයි සයිනෝෆාම් එක අද විකුණන්නේ. මොකද චීනයේ මේ බොහොම සමාගම් රාජ්‍යානුබද්ධ සමාගම්. එතකොට ඇයි ඇත්තටම මීට වඩා මිලකට අපි ගත්තේ? දැන් මේ චීනයේ මේ සයිනෝෆාම් මෙන්නත හදන්නේ චයිනා නැෂනල් ෆාමසිටිකල් ගෲප් කම්පැනි ලිමිටඩ් කියන එක. චයිනා නැෂනල් Pharmaceutical Group Company Limited කියන සමාගම තමයි මේ මේක හදන්නේ. එතකොට මේ මේ සමාගමේ තියෙන subsidiaries පහක්. ඒ කියන්නේ ඒකට අනුබද්ධ කම්පැනි පහක් තියෙනවා. ඒක යටතේ. මේක තමයි මූලික සමාගම. මේක යටතේ තියෙනවා තව එක එක සමාගම් පහක්. Breaking.lk